අයිබුවන් සංවාදය අද සංවාදය වෙනුවෙන් අපේ ආරාධනය කවදත් රට වෙනුවෙන් සහ රටේ අවශ්‍යතාව වෙනුවෙන් සිටගත්තාපු රටේ අවශ්‍යතාව වෙනුවෙන් නිවැරදි මඟ පෙන්වීම සමග නිවැරදි නායකත්වයක් ලබා දුන් පරපුරක සාඩම්බර වර්තමාන පුරුකක් සමගින් තමයි අපි සූදානම් වන්නේ අද සංවාදය දෙන්නට වත්මන් ආණ්ඩුවේ නව ආණ්ඩුවේ සංචාරක සහ වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහත්මන් සමගින් අපි අද සංවාද කරන්න සූදානම්. අයිබුවන් එමෙතුමා. අයිබුවන්. සුභ පැතුම් නව අමාත්‍ය ධුරය වෙනුවෙන්. අමාත්‍යතුමනි මුලින්ම මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට මෙය අතිශය දුෂ්කර වගේම ඉතාම දැඩි දේශපාලන තීන්දුවක්. මේ දේශපාලන තීන්දුව ගන්නට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් විදිහට තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට එවැගේම පැවති රජයේ අමාත්‍යවරයෙක් විදිහටත් කටයුතු කර ඔබතුමාට මේ දේශපාලන තීන්දුව ගන්නට සිදු වූ හේතු කාරණා මුලින්ම අපි කැමැති දැනගන්නට. මම මුලින්ම එක දෙයක් කියන්න ඕනේ එතනට යන්න කලින්. ඔව්. ඒක තමයි දැන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නෙමෙයි එක්සත් ජාතික පක්ෂේ තවමත් ඉන්න මන්ත්‍රීවරයෙක් මම. මම එක්සත් ජාතික පක්ෂය අත්තරලා ගිහිල්ලා නැහැ. මට එහෙම අත්තරින්න කිසිම වමනාවකුත් නැහැ. හැබැයි සමහරක් විට මගේ තීරණයට හේතුන් මොනවද? ඇයි මම මෙහෙම කරලා තියෙන්නේ කියන එක සමහරක් පාක්ෂිකයන්ට ප්‍රහේලිකාවක් වෙන්න පුළුවන්. ඒ හින්දා යම් පැහැදිලි කිරීමක් කළ යුතුයි මං හිතන්නේ. මම පොළොන්නරු දිස්ත්‍රික්කයේ තරඟ කරේ. මම පොළොන්නරු දිස්ත්‍රික්කයේ ආසනයයි දින්න මේ මන්ත්‍රීවරය හැටියට දිස්ත්‍රික් නායකයා හැටියට වාර්තාගත ඡන්ද ප්‍රමාණයකුත් එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂිකයෙක් කවදාවත් ලබා නොගත් ඡන්ද ප්‍රමාණයකුත් එහෙන් ලබා ගත්තා. ඉන් පසුව මේ යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව මම ඇමතිවරයෙක් රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට කටයුතු කරපු වෙලාවේ විශේෂයෙන්ම විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට කටයුතු කරපු වෙලාවේ මට මගේ පොළොන්නරුව මිනිස්සු වෙනුවෙන් කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. අපේ මිනිස්සු හැමතැනම අසරණ වෙලා හිටියේ. මම යන හැම ගමකම මිනිස්සු කිව්වේ අනිත් පැත්තෙන් වැඩ කරනවා, අනිත් පැත්තෙන් අල්ලපු ගෙදරට යම් යම් දේවල් ලැබෙනවා, අපේ ගෙදරට මොකුත් නැහැ. ඇත්ත වශයෙන්ම ඒකට ගොඩක් එක්සත් ජාතික පාක්ෂිකයන් එහෙ ජනාධිපතිතුමාට චෝදනා කරා එක්සත් ජාතික පාක්ෂිකයන්ට අසාධාරණයක් කරනවා කියලා. හැබැයි ඒ චෝදනාව එහෙම හරි චෝදනාවක් කියලා මට බාර ගන්න බෑ. මොකද ඇත්තටම ජනාධිපතිතුමා කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට එතුමාගේ පිරිස එතුමා ආරක්ෂා කරා. මහින්ද මහත්තයාට එතකොට පොහොට්ටුව කියලා දෙකක් තිබ්බේ. ඒ කට්ටිය ඒ අයගේ මිනිස්සු ආරක්ෂා කරා. හැබැයි අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට මම මගේ දිස්ත්‍රික්කයේ තත්ත්වය ගැන කියනකොට මට අබමල් රේණුවක උදව්වක් කරේ නැහැ මගේ මිනිස්සු ආරක්ෂා කරන්න. එක්සත් ජාතික පාක්ෂිය මං ගමට යනකොට කියනවා අපේ ළමයින්ට ජොබ් නේ කියනවා. අපේ අයට කිසිම වැඩක් වුණේ නැහැ ඔබ තුමා ඇමති වුණ දවස් ඉඳන් කියලා. මම විදේශ කටයුතු රාජ්‍ය ඇමති කැබිනට් ඇමතිත් නෙමෙයි. කැබිනට් ඇමති ධූරය ගන්නේ ජාතික ලයිස්තුවෙන් දාපු කෙනෙක්. අද විශ්වාස කරන්න මම විතරයි ලංකාවේ හිටියේ රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට මම දන්න තරමින්. මගේ විෂයන්වත් මට ගැසට් කරලා දෙන්න බැහැයි කිව්වා හිටපු කැබිනට් ඇමතිවරයා. එයා පත් වෙන්නේ අපි වගේ මිනිස්සු ගිහිල්ලා ඡන්දවලට සටන් කරලා ඡන්දවලින් දිනලා ආවයන් පස්සේ තමයි ඒගොල්ලෝ ජාතික ලයිස්තුලින් නිකන් ඉගිලිගෙන ඇතුල් වෙන්නේ. ඒ මිනිස්සු අපිට ඒ වගේ වැඩ කරේ. පක්ෂයේ ඉහළම තැන්වලට කියනකොට අපේ ප්‍රශ්නවලට අහුම්කන් දුන්නේ නැහැ. මම බොහෝම අසරණ වුණා පොළොන්නරුවේ, මගේ මිනිස්සු අසරණ වුණා පොළොන්නරුවේ. ඉතින් ඒක එක හේතුවක් වුණා. ඒ වගේම විශ්වාස භංග වෙලා මට මතකයි මම හිටියේ විශ්වාස භංගේ
වෙලාවෙ අපිට පොඩි ඩිමාන්ඩ් එකක් කරලා පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න ඕනේ කියලා. අපිට බොහෝ පොරොන්දු ලැබුණා විශ්වාස භංගයෙන් පස්සේ, අපේ ඡන්දෙ ලැබුණෙන් පස්සේ ඒක වෙනවයි කියලා. අද වෙනකල් මම ඒ වෙනස්කම් හරියටම දැකලා නැහැ. අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදය කොහෙත්ම දැක්කේ නැහැ. ඒ කියන්නේ එමෙතුමා ඔබතුමා සඳහන් කරන්නේ බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයා, ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයා ඉතාම නොසතුටෙන්, ඒ වගේම පක්ෂමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැඩි කලකිරීමකින් ඉන්නවා කියලාද? පැහැදිලිවම ඒක හැම ගමකම තියෙනවා. මගේ කොට්ටසේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඊටත් වැඩියෙන් තිබ්බ. මොකද බලවත් ජනාධිපතිවරයෙක් තමන්ගේ දිස්ත්‍රික්කේ වැඩ කරන හින්දා අනිත් පැත්ත අපේ පැත්තෙන් කිසිම දෙයක් කරන්න නැති හින්දා ඒක වැඩියෙන් පෙනුණා. ඒ වගේම ගම් මට්ටමේ ලොකු ඉල්ලීමක් තියෙනවා, තාමත් තියෙනවා මං හිතන්නේ. අලුත් මුහුණක් අවශ්‍යයි කියලා. මම කාගවත් නමක් කියන්නේ, මොකද එහෙම මිනිසුන්ට ඊට පස්සේ අසාධාරණ වෙයි. මමත් හිතනවා එක්සත් ජාතික පක්ෂ වගේ දැවැන්ත පක්ෂයක් කවදාවත් වලදාන්න බෑ. සමහරක් විට එක්සත් ජාතික පක්ෂය වැටෙයි, වැටුණට නැගිටි. මගේ විශ්වාසය එක්සත් ජාතික පක්ෂය ස්වර්ණම යුගයක් නැවතත් ඇති වෙයි කියලා. DS සේනායක මහත්තයා කාලේ ස්වර්ණම යුගයක් ඇති වුණා, ඩඩ්ලි සේනායක මහත්තයා කාලේ, ඒ වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලෙත් ඒක තිබ්බා මේ රටේ. එවැනි කාලයක් මම හිතනවා තව අවුරුදු කීපකින් නැවතත් එයි කියලා. හැබැයි ඒක එකට එන්න එකම ක්‍රමය ඒ වෙනස්කම් ටික වෙන්න ඕනේ. ජනතාව ඉල්ලන පුද්ගලයා පක්ෂේ ඉස්සරහට එන්න ඕනේ. එහෙම ජනතාව පිළිගන්න, ආදරය කරන, අපිට ඕනේ කියලා කෑ ගහන පුද්ගලයා ඉස්සරහට આવොත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ඒ සටනේ මම අනිවාර්යයෙන්ම ඉන්නවා. හැබැයි ඒකට ඇහුම්කන් නොදී 20යි 30 වෙනකොට උඹලා ගණන් කියන තර්කයට මම එකඟ නැහැ. අපිට මේ ඉදිරි කාලේ එනවා මහමැතිවරණ, ජනාධිපතිවරණ, ඒවට මුහුණ දෙන්න පුළුවන් ජනතාව පිළිගන්න, ජනතාව ආදරය කරන මිනිහෙක් ඉස්සරහට આવුත් පමණයි. දැන් එමෙතුමා ඔබතුමා සඳහන් කරන්නේ සේනානායක පරපුරේ කෙනෙක් විදිහට මේ ගත්ත තීරණය, ඔබතුමා මේ ගත්ත තීරණය සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයා සහ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත් තීරණයක් විදිහට මම දකින්නේ. අපි වර්තමානයේ අපේ ශක්තියක් දුන්නොත් වර්තමානයේ තියෙන සෙටප් එකට, දැන් තියෙන ක්‍රමයට, දැන් තියෙන ක්‍රමවේදයට, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය හඳු ගැනීම මම කියන්නේ, එතකොට දැන් තියෙන එක තවත් ශක්තිමත් වෙනවා. ඒක දුර්වල වෙන්නේ නැහැ. ඒක දුර්වල විය යුතුයි අලුත් වෙනස වෙන්න. මම දකින්නේ එහෙමයි. මම දන්නේ අනිත් අය කොහොම දකින්නවාද කියලා. මම දකින්නේ එහෙමයි. ඒ හින්දා දැන් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිතුමයි එක්කහුව වෙලා ගහපු යහපාලන ආණ්ඩුව, ඒ ආණ්ඩුව ගැන අපි කතා කරනවා නම් මම දකින්නේ ලංකාවේ බිහිවෙච්ච මූසලම ආණ්ඩුව කියලා. නයයි මුගටියාගේ විවාහය වගේ හැමදාම රණ්ඩු, කිසිම එකඟතාවයක් නැහැ. පස් දෙනෙක් පස් පැත්තකට අදිනවා, රට කිසිම තීරණයක් හරියට ගන්න එකම තැන පල් වෙනවා, එකම තැන කැරකෙනවා, කිසිම දිශාවක් නැහැ. ඉතින් එහෙම ආණ්ඩුව තියෙනවට වඩා හොඳයි. අපේ සමහර එක්සත් ජාතික පාක්ෂික මන්ත්‍රීවරුත් කිව්වා, මමත් කිව්වා, මීට වඩා කීප සැරයක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි කිව්වා මීට වඩා හොඳයි මේ යහපාලන ආණ්ඩුව කරනවට වඩා. මොකද අපි ආණ්ඩුවේ ඉන්නවටත් ලොකු අප්‍රසාදයක් තිබ්බා. ගම්මට මිනිස්සු අපිට බනිනවා ආණ්ඩුවේ ඉන්නවා අපිට වැඩක් වෙන්නේ නැහැ කියලා. මොකද ඒගොල්ලෝ හිතනවා අපි ආණ්ඩුවේ ඉන්නවා කියලා අපිට මහා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ දන්නේ අපිට කිසිම දෙයක් කරන්න බෑ කියලා. ඉතින් අපි කිව්වා ඊට වඩා හොඳයි නම්බුකාරව අපි ගිහිල්ලා විපක්ෂයට හරි ගිහිල්ලා ඉඳගමුයි කියලා. ඊට වඩා අපේ නම්බුව තියාගෙන එහෙම හරි කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි ජනාධිපතිතුමාගේ තීරණයකින් මේ යහපාලන ආණ්ඩුවෙන් වෙච්ච එක හොඳයි මම දකින්නේ, මගේ මතය. ඊට පස්සේ වත්මන් ජනාධිපතිතුමා ජනාධිපතිවරයා හැටියට එයාට තුමා
දේශපාලන අභිභව ලංකාවේ ජනාධිපති දේශපාලනයට අභිභව කිය චරිතයක් විය යුතුයි. විශේෂ ව්‍යවස්ථාවට හැටියට. ව්‍යවස්ථාව පිළිගන්නේ එහෙමයි. ඒ හරහා මට ආරාධනයක් තිබ්බා එතුමාගෙන්. ඔයාවිල්ලා මේ ආණ්ඩුවේ වග කියන තනතුඩක් අරගෙන ඔයාට මෙච්චර අවුරුදු ගාණක් වැඩ කරන්න බැරුව හිටියේ කිසිම කෙනෙකුට හොඳ අමාත්‍යංශයක් දෙන්න මිනිසුන්ට වැඩ කරන්න කියලා. ඉතින් ඒක මම ඒ අදහසට කැමති වුණා. මම හිතුවා ඒකෙන් මට යම් දෙයක් හරි කරන්න පුළුවන් වෙයි. දැන් ව්‍යවස්ථානුකූලව සිදුණු මේ වෙනසත් සමගම නව රජය පත්වීමත් සමග ඔබ ඉන්නේ විදේශගත වෙලා. ඒ වෙනුවට ඉන් අනතුරු ඔබ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ප්‍රකාශ කරනවා යහපාලන ආණ්ඩුව මේ රටේ පහළ වුණු දුර්දාන්තම ආණ්ඩුවක් විදිහට. පසුව ඔබ එදිනම සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයට පිටත් වෙනවා. අරලියගහ මන්දිරයේදී අරලියගහ මන්දිරයට පිටත්ුනේ නැහැ. මට සිද්ධ වුණේ මම කතාව කියන්න. මම මගේ මිත්‍රයා සජිත් ප්‍රේමදාස ඇමතුමාව හම්බෙන් තමයි මුලින්ම ගියේ. මොකද එතුමාට කෝල් එකක් දීලා කිව්වා බලන්න එන්න කියලා. ඉතින් මම මිත්‍රයා හැටියට මම එතුමාගේ නිවසට තමයි ගියේ. එතුමයි නිවසේ ඉන්නකොට එතුමාට කෝල් කීපයක් ආවා. ඒ වගේම තව මන්ත්‍රීවරු දෙන්නෙකුත් මාත් එක්ක කටුනායක ඉඳන්ම අපේ එක් සංජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නෙක් මගේ වාහනයටම නැගලා මාත් එක්කම ගියා. එහේ ඒ අයගේ ඉල්ලීමක් තිබ්බා අපි අරලියගහ මන්දිරයට යන් කියලා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයත් මට එහෙම කියනකොට මට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉතින් මං අරලියගහ මන්දිරයට ගියා. ගිහිල්ලා මම දැනන් හිටියේ නෑ මම ප්‍රෙස් එකක් ඉදිරියට ගෙනියනවායි කියලා. හැබැයි මට දුන්න පාල් මොකද්ද අස්සම් කරන්න කියලා ෆිඩරල් ප්‍රකාශක ඒක මං අස්සම් කළා. අස්සම් කළා මට මහන්සිත් එක්ක. මොකද මං නිදාගන්න එපා. මං හිතන්නේ 18ක්ද කොහෙද මං බොහොම නිදිමතෙත් හිටියේ. මහන්සි වෙලා හිටියේ බොහොම. එවලේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් මට කතා කරලා පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ මම ගෙදර ගිය එක තමයි කරේ. ඔව්. නමුත් දැන් එක්සත් ජාතික පක්ෂයේ දැනටත් අරලියගහ මන්දිරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනේ දින ඔබ මුණ ගැසුණු සහ ඔබට ප්‍රවෘත්ති සාකච්ඡාවට කලින් මුණ ගැසුණු මන්ත්‍රීවරු පවා කියන්නේ නැහැ. අපි මුණ ගැහුණා, කතා බහ කළා. ඊට පස්සේ මේ වසන්ත සේනානායක ආණ්ඩුවට එක්වෙන්නෙම මේ ඇමතිකම් සහ මුදල් බලාපොරොත්තුෙන්. එහෙම නැත්නම් මුදලට විකිනිලා කියලා. මෙන්න මේ චෝදනාව මේ ඔබතුමාට මේ වෙද්දි ඒ පාර්ශවෙන් එල්ල කරන කියන අය දන්නවා මම මුදලට විකිනෙන්නේ නැහැ කියලා. ඒක මං හිතන්නේ මාව දන්න හැමෝම දන්න මුදලට මං විකිනෙන්නේ නැහැ කියලා. මුදල් මට අවශ්‍යත් නැහැ. යම් ඇත්තක් තියෙනවා අමාත්‍යංශය නිසා කියලා. මොකද අමාත්‍යංශයෙන් මට අවුරුදු 3කට වැඩ කරන්න බැරි වෙච්ච මිනිස්සුන්ට යම් දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒකේ යම් ඒ කතාවේ යම් පදනමක් තියෙනවා. හැබැයි ඒකත් මං ගැනම හිතලා විතරක් නෙමෙයි ඒ තිබ්බේ ගත්තේ. ඒ කියන්නේ ඔබට පැහැදිලිවම කියන්න පුළුවන් මේක මේ මුදල් මත. මොකද ඔවුන් පැහැදිලිවම චෝදනා එල්ල කරනවා යම් යම් පාර්ශව මුදල් පොම්ප කරනවා. ඒ මුදල් වලින් තමයි මේ മന്ത്രിවරු බිලිබා ගන්න එක. ඒක මමත් අහලා තියෙනවා. මම දන්නේ ඒක ඇත්තද බොරුද කියලා. මම ඒක ඇස් දෙකට දැකලා නැහැ. මම අහලා තිනවා දෙපැත්තෙම මුදල් දෙනවා කියන එක. ඒක සත්‍යද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මගෙන් අහන්න එපා. මට නම් දීලා නැහැ. එහෙම සිදුවීමක් වෙනවා කියලා වෙන වෙන එක එක කියනවා. කට කතා යනවනේ. මටත් ওই කට කතා ඇහිලා ඒ දෙපැත්ත ගැනම එක පැත්තක් ගැන නෙමෙයි. ඒක ඇත්තද බොරුද කියලා මම දන්නේ මම S2ට එක දැකලා නැහැ. ඒ කියන්නේ ඔබට ජනතාව ඉදිරියේ සාහිතිකයක් දෙන්න පුළුවන් ඔබ මේ ඔබේ ජනතාවට ඔබ වෙනුවෙන් කැපවුණු ජනතාවට. මම ඇත්තට පල්ලෙහාට යන්නේ නැහැ. මම එහෙම සාහිතිකයක් දෙන්න මම එහෙම කරන්නේ නැහැ කියලා මම හිතන උන කෙනෙක් දන්නවා. බොරුවට මට මඩ ගහන්න ඕන එක්කෙනෙක් ඕනේ දැක් කියන්න පුළුවන්. ඒ වුණාට ඒ වගේ එකකට මම උත්තරවත් දෙන්නේ. ඔව්. මොකද ඇතමුන් ඔබේ මේ DNA පරීක්ෂාවක් පවා සිදු කරන්නට ඕනේ මේ පක්ෂ හැරයාම පිළිබඳව මේ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරනවා. DNA නැත්තම් ඕන පරීක්ෂණයක් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මම ලේ දෙන්නත් කැමති, කෙස් දෙන්නත් කැමති, කෙල දෙන්නත් කැමති ඕන දෙයක් මම දෙන්නම්. ඕන DNA පරීක්ෂණයක් කරගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හැබැයි මෙතන DNA පරීක්ෂණ නෙමෙයි කරන්න ඕනේ. මෙතන මේ වෙලාවේ රට ගැන හිතලා යම් එකඟතාවයකට මේ දෙතුන් ගොල්ල මෙනවා නම් හොඳයි. මං කියන්නේ ආණ්ඩු කරන අයයි විපක්ෂ ඉන්න අයයි ඔක්කොම මේ දේශපාලනේ දවසකට හරි පැත්තකට දාලා රට ගැන හිතුවා නම් හැමෝටම හොඳයි කියන එක තමයි මගේ අදහස.
හොඳයි සංවාදයේ ඔස්සේ අපි මේ වැඩසටහනෙන් අද කතා බහ කරමින් ඉන්නේ සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මැතිතුමන් සමගින් අපිට ඉදිරියේදී මේ වැඩසටහන ඉදිරියේදී තවත් බොහෝ කාරණා කතා බහ කරන්නට තිබෙනවා ඒ කතා බහට යොමු වෙන්නට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම් වෙන්නේ නැතතොබ සංවාදයේ සාකච්ඡා මණ්ඩපය සමගින් වර්තමාන ආණ්ඩුවේ සංචාරක සහ වනජීවී අමාත්‍යතුමන් අද සංවාදයේ ආරාධිත අසුනේ ඉඩකඩ ඒ හිස්තැන පුරවන්නට පැමිණ තිබෙන්නේ අමාත්‍යතුමනි අපි මේ එක්සත් ජාතික පක්ෂයේ සහ පාක්ෂිකය රැක ගැනීම පිළිබඳව වැඩසටහන ආරම්භයේදීම සඳහන් කළා ඒත් එක්කම තවමත් මේ ජනාධිපතිවරයා විසින්ගත් තීරණය නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීම මේ වෙද්දී කැබිනට් මණ්ඩලයේ කොටසක් දිරුම් දීලා තිබෙනවා මේ සියල්ල පැහැදිලිව ජනාධිපතිවරයා ජාති අමතක කළ ප්‍රකාශයේදී අධිකරු ජනාධිපතිවරයා එපි එය ව්‍යවස්ථානුකූල බව තහවුරු කරලා තිනවා. නමුත් තවමත් ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ විවිධ සිවිල් සංවිධාන විවිධ කණ්ඩායම් කියනවා මේ නීත්‍යානුකූල නැහැ මේ ව්‍යවස්ථාවට පටහැනි කියලා. මේ උත්තර මට මතක හැටියට මම නම් ඔය නීතිමය පැත්ත ගොඩක් කතා කරන්න ගියේ මට නීති උපාධි තිබ්බට මොකද මම ඒකට එච්චර යොමුුනේත් නැහැ මොකද විශේෂයෙන් GLP රිස් වගේ අයත් ඉන්නවා ඒගොල්ලෝ නීතිය ගැන හැම වෙලෙම කතා කරනවා අජිත් බී පෙරේරා ඉන්නවා UNP එකෙන් විතරම කියනවා විජේදාස රාජපක්ෂ ඉන්නවා හැබැයි මම දන්න තරමින් ඔතන ඒ සම්බන්ධව ඉංග්‍රීසි පරිවර්තනේ කියනකොට පොඩි අර්ථයක් එනවා මේක නීතියනුකූල නෑ කියන එක සිංහල එකේ ඉතාමත් පැහැදිලිව තියෙනවා වෙනත් ක්‍රමයකට ඔය වගේ වචන තියෙන වෙනත් ක්‍රමයකට වාගේ මතය අස්සුනොත් හෝ වෙනත් ක්‍රමයකට අයින් කරහොත් වගේ ඔය වගේ අර්ථයක් දෙන වචන කීපයක් තියෙනවා ඒකෙන් පැහැදිලි වෙනවා අයින් කරන්න පුළුවන් කියලා ජනාධිපතිතුමාට දැන් පැහැදිලිවම ඉංග්‍රීසි උයි සිංහල හරි දෙමළ හරි අතර ඒ පරිවර්තන අතර වෙනසක් තිබ්බොත් ව්‍යවස්ථාවට හැටිය සිංහල එක තමයි බලගතු වෙන්නේ ඒක තමයි හරි අර්ථය හැටියට පිළිගන්නේ ඒ ට්‍රාන්ස්ලේෂන්ස් වල පරිවර්තන වල වෙනසක් තියෙනවා නම් ඉතින් ඒකෙදි මං හිතන්නේ පැහැදිලි මේක ජනාධිපතිතුමාට කරන්න පුළුවන් කියලා. නමුත් කතානායකවරයා මේ වෙද්දී ලිපි කිහිපයක්ම අධිකරණ ජනාධිපතිතුමන් වෙත ලිපි යොමු කරලා තියෙනවා ඒ වගේම නීතිපතිවරයාගෙන් විමසීම් කරලා තියෙනවා කතානායකවරයා ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතුයි මේ වෙද්දී පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වෙනිදා යලි රැස්වන්නට තීරණය කරලා තියෙනවා ජනාධිපතිතුමා විසින් වාර අවසන් කිරීමෙන්. මේ කතානායකතුමා ගැන අපි හැමෝම දන්නවා නේද කතානායකතුමා බොහොම නියතමානී බොහොම වැරද්දක් කරන්න කැමති නැති මම හොඳ මිනිස්සෙක්. එතුමා හැම පැත්තෙම කවර් වෙන්න හදන්නේ හරි දේ කරන්න හදන්නේ. මේ වගේ සිදුවීමක් මීට කලින් ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ. ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කතානායකතුමාට. එතුමා උත්සාහ කරන්නේ මං හිතන්නේ හැම පැත්තටම සාධාරණ කරන්න වෙන්න ඇති. හැබැයි මං හිතන්නේ මම දකින්න විදිහට මගේ මතයත් වැරදි වෙන්න පුළුවන් මම දකින්න විදිහට මේක නීති විරෝධී නෑ දැන් අනෙක් චෝදනාවට වඩා මේ අභියෝග කරනවා මේ වෙද්දී හිටු අමාත්‍යවරුන් අභියෝග කරනවා දැන් මේ නව කැබිනට් මණ්ඩලයේ ඊයේ සන්ධ්‍යාවේදී දිවුරුන් දුන් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න අමාත්‍යවරුන්ටත් ඊටාම සීමිත දින ගණනාවක් විතරයි තියෙන්නේ යලිත් විපක්ෂයේ අසුන් ගන්න වෙනවා කියලා ඉතින් ඒක ස්වභාවයෙන්ම අපි ආණ්ඩු කරනවා අපි විපක්ෂයට යනවා ඒක මන්ත්‍රීවරයෙක්ගේ ජීවිතය. එහෙම වෙයි කියලා මම හිතන්නේ නැහැ. උනාට එහෙම වුණත් ඉතින් අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. ජනතා මතයට අපි හැම වෙලේම හිස ගරු කර මේ හිස නවල ගරු කරන්න ලෑස්ති වෙන්න ඕන. ඡන්දයෙන් අපි දිනනවා වගේම ඡන්දයෙන් අපි පරදින්නත් ඉඩ තියෙනවා. ඒක හැම වෙලේම ඒ කියන්නේ මං කියන්නේ මේ ඡන්ද ගැනත් නෙමෙයි අපි ආසනයකට ගිහිල්ලා තරම් කරත් අපිට 100%ක් ගැරන්ටි එකක් නැහැ අපි ඡන්දෙන් දිනනවා කියලා. ඒක මහජන නියෝජිතක වන්නේ වෙලාවක ඒකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ නැත්නම් දේශපාලනයට එන්න හොඳ නැහැ. එතකම දැන් මේ රට තුල උද්ගත වෙලා තියෙන තත්ත්වය රට තුල විසඳා ගැනීම තමයි සාමාන්‍යයෙන් පාලකයන් සහයි අවශ්‍ය කරන ඒ විද්වතුන් කටයුතු කළ යුත්තේ. නමුත් අපි දකිනවා දැන් විවිධ රටවලින්
එවගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුරෝපා සංගමයෙන් නිවේදන නිකුත් වෙනවා පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත යුතුයි මෙවැනි කාරණා ඉස්මතු කරමින් විවිධ ලිපි ලේඛන විවිධ මාධ්‍ය නිවේදන පළ වෙනවා ඒක නම් හරි අවාසනාවන්ත සිද්ධියක් මොකද අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක් අපේ ව්‍යවස්ථාවට අදාළ ප්‍රශ්නයක් අපේ නීතිමය හෝ දේශපාලන ගැටලුවක් අපි අන්තර්ජාතික ප්‍රශ්නයක් බවට පත් කරගන්න හොඳ නෑ කොහොමටත් පාර්ලිමේන්තුවේ අපේ අපේ මේ ලංකාවේ ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව මට මතක හැටියට දෙවරක් ජනාධිපතිතුමාට කල් දාන්න පුළුවන් අවුරුද්දකට මම හිතන්නේ දෙවරක් මට මතක නෑ හරියටම මට කාල සීමාවක් මතක හැබැයි ඒකත් කාල සීමාවක් තියෙනවා ජනාධිපතිතුමාට දෙවරක් මෙච්චර කාලයකට වර්ෂයක් ඇතුළතදී කල් දාන්න පුළුවන් කියලා. ඉතින් ඒක මේ ව්‍යවස්ථානුකූල වැඩක් කරන්නේ. ඒක ව්‍යවස්ථාවට පටහැනි වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ. ඉතින් ඒකට වෙනත් රටවල් අපිට කියනවා නම් මෙහෙම කරන්න අරම කරන්න කියලා. එහෙනම් අපි ස්වාධීන රටක්ද අපේ ස්වෛරීභාවයට මොකද්ද වෙලා තියෙන්නේ? අපේ අපිට ඍජු තීරණ ගන්න පුළුවන් රටක් හැටියට ඒක අපේ රටක් හැටියට අපේ ආත්ම ගරුත්වයට ප්‍රශ්නයක් නෙමෙයිද? ඇතැම් මන්ත්‍රීවරු කියනවා මේ 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 නිවේදනය එන්නේ නිකන් නෙමෙයි මේයින් පස්සේ රටට ආර්ථික සම්බාධක පනවන්න පුළුවන් ඒ වගේම මේ මන්ත්‍රීවරුන්ට ඒ රටවල් වලට යෑම් තහනම් කරන්නට පුළුවන් මෙවැනි කාරණා ඉස්මතු කරමින් සමාජය තුළ අනියත බියක් ස්ථාපනය කරන මේ සූදානමක් තමන්ගේම රටට ආර්ථික සම්බාධක පනවන්න කියලා කියන්න පුළුවන් මොදන්න එතනින් එහාට මම ගැන හිතන්නේවත් නැහැ මොකද එහෙම තමන්ගේ රටම ගැන තමන්ගේ මේක අපේ මාතෘභූමිය මේක මහින්ද රාජපක්ෂගේවත් රනිල් වික්‍රමසිංහගේවත් මෛත්‍රීපාල සිරිසේනගේවත් කාගේවත් දෙයක් නෙමෙයි මේක අපේ මාතෘභූමිය අපි සියලු දෙනාගේම මාතෘභූමිය එහෙම අපිට සම්බාධක අපිව සොමාලියාවක් කරන්නද මේ හදන්නේ මේ යෝජනා මොකද්ද මේ කතාව කවුද එහෙම කියන්නේ මන් දන්නේ මං නම් මම නම් ඒක ඇහුවේ නැහැ මට වෙන වෙන අය කියනවා ඇහුණා මේ සම්බාධක ගැන එහෙම කවුරු හරි කියනවා නම් යම් කෙනෙක් ඒ වගේ කතාවක් කියනවා නම් තමන්ගේම රටට සම්බාධක දාන්න ඕනේ කියලා මං හිතනවා ඒගොල්ලෝ නම් සුදුසු නැහැ කියලා දේශපාලනේ ඉන්නවත් පාර්ලිමේන්තුවේ ඉන්නවත් දැන් මේ සමහරු චෝදනා කරනවා සහ දැන් ඔබ එක් වතාවක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා යලිත් වතාවක් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙනවා දැන් යලිත් වතාවක් ඔබ වත්මන් ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සහ අග්‍රාමාත්‍යතුමාට සහයෝගය පළ කරන්න එකතු වෙලා තිනවා ආයෙත් වසන්ත සේනානායක මේ විදිහටම මේ එහා පැත්තට යාවිද කියලා ජනතාව ප්‍රශ්න කරනවා මම එක්සත් ජාතික පක්ෂයෙන් මේ වෙලාවේ ගියේ නෑ මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා මම එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙන්නේ නැහැ කියලා පැහැදිලිම කියන්න ඕනේ. හැබැයි මම හැම වෙලේම රටක ප්‍රශ්න මේ රටේ ප්‍රශ්නයක් තියෙනකොට මම මේ ප්‍රශ්න පාට කන්නඩි දාලා බලන්නේ. ඒක මන් දන්නේ මගේ තියෙන අඩුපාඩුව දිහා මම පාට කන්නඩි තුලින් නෙමෙයි බලන්නේ. මම රට හැටියට බලන්නේ. පහුගිය කාලේ අපි ආණ්ඩුවක් කරන්න හැදුවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙතුමයි එක්ක හුවෙලා. මම දන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ වැරද්දද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැරද්දද කියලා. ඒක මම හැබැයි දෙපාර්ශ්වයට එකට වැඩ කරන්න බැරි වුණා. ඉතින් රට කිසිම දිශාවකට ගියේ නැහැ. දැන් ඉතින් අලුත් අගමැතිවරයෙක් එක්ක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා උත්සාහ කරනවා වැඩ කරන්න. ඉතින් දැන්නට අපිට මේ පළවෙනි දවස් ටිකේ පේන්නේ දෙන්නට වැඩ කරන්න පුළුවන් වගේ. ඉතින් ඒක සාර්ථකව යනවා නම් රට යම් දිශාවකට යනවානේ. ඉතින් ඒකට අපි ඉඩ දෙන්න ඕනේ. දැන් ඒක රටට අහිතකර දෙයක් හැටියට මම දැක්කොත් මම මේකෙන් අයින් වෙනවා. මම මේකේ දවසක්වත් ඉන්නේ නැහැ තව. ඔබේ දේශපාලන තීන්දුවට මූලික කාරණේ රට. ඔව් හැම වෙලේම මගේ මතය හැටියට සමහරකට මම වැරදි මගේ මතේ වැරදිද මන් දන්නේ. මම දකින්න විදිහට මම හැමදාම මගේ හෘද සාක්ෂියට එකව කටයුතු කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට ඕනෑම තීරණයකදී රට කියන කාරණයත් එක්ක ඔබ හිත ගන්නවා කියන තර්කය මම ගොඩක් රට කියන එක බලනවා එකට ඊට පස්සේ මම දෙකට පක්ෂ බලනවා හැබැයි අරක බලලා තමයි මේක බලන්නේ මොකද අපිට රටක් තියෙන්න ඕනේ දේශපාලනය කරන්න ඔව් පැහැදිලිවම දැන් ඔබතුමා සඳහන් කළා
ගුවන්තොටුපලින් රටට ඇතුල් වෙනකොට පහුගිය මේ යහපාලන ආණ්ඩුව මේ රටේ පත්තුණු ඉතාම අකාර්යක්ෂම ආණ්ඩුවක් විදිහට. දැන් ඔබතුමා ඒ ආණ්ඩුවේ සමාජිකයෙක් විදිහට කටයුතු කළා. ඇයි ඔබතුමා ඒ විදිහේ චෝදනාවක් කරන්නේ? ඔබතුමාට එහෙම චෝදනා කරන්න කාරණා තියෙනවද? හේතු කාරණා තියෙනවද? මොකද කිසිම තීරණයක් ගත්තේ නැහැ. හැමදාම අර්බුද, හැමදාම අර පැත්තෙන් මේ පැත්තට චෝදනා. ඒක මාධ්‍යත් හැමදාම ගියා. ඒක රටටත් කැතයි, ජාත්‍යන්තරයත් කැතයි. එක නායකයෙක් කියනවා වරාය ඉන්දියාවට දෙනවා කියලා. අනිත් එක්කෙනා කොහෙත් දෙන්නේ නැහැ කියනවා. කොහොමද මෙහෙම අපි ඉස්සරහට යන්නේ? එක කැබිනට් එකේ ඉඳගෙන ඒ එකඟතාවයකට එන්න බෑ කිසිම දෙයක් ගැන. ඉතින් කොහොමද ඒක සාර්ථක ආණ්ඩුවක් කියලා කියන්නේ? මම දැක්කේ නැහැ ඒක සාර්ථක ආණ්ඩුවක් හැටියට. ඒක සාර්ථක ආණ්ඩුවක් විදිහට ඔබතුමා දකින්නේ නැති නිසා ඔබතුමන් මේ නව තීරණයත් සමග ඒකරාශී වෙලා වත්මන් ආණ්ඩුවේ සංචාරක සහ වනජීවී අමාත්‍යවරයා වශයෙන් රාජකාරී ආරම්භ කරලා තියෙනවා. දැන් මේ පක්ෂ මාරු කරනවනේ. දැන් මේ පක්ෂයේ ඉඳලා ඔබතුමා තව පක්ෂයකට, එහෙම නැත්නම් දැන් මේ පක්ෂ මාරු කරනවට වඩා ඔබතුමා මේ ආණ්ඩුවත් සමග එකතු වෙනවා. ඔබතුමා කියනවා ඔබ තාම එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියලා. නමුත් ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයන්ට චෝදනා කරන්න පුළුවන් නෑ, ඒ අපේ පක්ෂ පාවා දීලා යගේ, අපේ පක්ෂ ප්‍රතිපත්ති පාවා දීලා යගේ. ඒ චෝදනාවට ඔබතුමා මොන වගේ පිළිතුරක් දෙනවද? කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්නේ මම උත්තර දෙන්න ඕනේ මගේ හද සාක්ෂිත විතරනේ. මම ඒ මිනිස්සුගේ චෝදනාව වලට උත්තර දෙන්න ඕනේ. ඊළඟ ඡන්දෙදී ඔබට ඒ අවශ්‍යයක් වෙන එකක් නැති වෙයි. ඔව්, ඉතින් ඊළඟ ඡන්දෙදී මිනිස්සුන්ට මාව ප්‍රතික්ෂේප කරන්න ඕන නම් ප්‍රතික්ෂේප කරන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මම හොඳයි නම් මාවපත් කරන්න. හොඳ නැත්නම් දෙයියනේ ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කළා ඊට වඩා හොඳ එක්කෙනෙක් පත් කරගන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. දැන් ඔබතුමන්ලගේ පක්ෂය අපි දන්නවා නිතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සාකච්ඡා කරනවා. විශේෂයෙන් නායකතුමන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හැම වෙලාවෙම සාකච්ඡා කරන කෙනෙක්. හැබැයි තරුණ මන්ත්‍රීවරු විදිහට, පසුබෙල මන්ත්‍රීවරු විදිහට ඔබතුමන්ලට පක්ෂය තුලේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණාද? මට ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය නිරතුරුවම සාකච්ඡා කරනවා සහ පැහැදිලි කරනවා. පක්ෂයක් විදිහට ඔබතුමන්ලා කටයුතු කරන මේ පක්ෂය තුල තරුණ මන්ත්‍රීවරු විදිහට, ඒ වගේම ලාබාල මන්ත්‍රීවරු විදිහට ඔබතුමන්ලට ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පක්ෂය තුල තිබුණා? ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න නම් මගේ මතය ඉස්සෙල්ලාම සියලුම නිලධාරී ඡන්දෙන් පත් වෙන්න ඕනේ. ඉහළ ඉඳන් සියලු දෙනාම. ඒ වගේම ව්‍යවස්ථාව තියෙන්න ඕනේ. යම් තැනැත්තෙක් නිලධාරියෙක් ඒ තනතුරට ගැලපෙන්නේ නැත්නම් අයින් කරන්න පුළුවන් විදිහටත්. ඒ කියන්නේ ඔබතුමා මේ කියන්නේ නායකත්වය මාධ්‍ය ඉස්සරහා ප්‍රකාශ කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය තෝරා ගැනීමේදී පක්ෂය තුල නැහැ කියන කාරණේ? තෝරා ගැනීම සහ ඉවත් කිරීම දෙකම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තියෙන්න ඕනේ. හොඳයි, අපි තවදුරටත් සංවාදයේ සාකච්ඡාව තුළින් කතා බහ කරමු. අද සංචාරක සහ වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහත්මයන් සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ වත්මන් දේශපාලන වටපිටාව පිළිබඳව.